ජයගමු ශ්‍රී ලංකා ජූනි 7 සහ 8 මැක්කේස ක්‍රීඩාංගණයේදී ප්‍රසාද් මානගේ ශ්‍රී ලංකා වාහන ආනකරංග සංගමේ සභාපති පසුගිය දිනක වාහන එක්ලස් කරනගේ සංගමේ රාජ්‍ය අමාත්‍ය සීමලා පිටිය රංජිත් සීමලා පිටිය අමාත්‍යතුමා හම්බලා තියෙනවා ඒදී කටි සාකච්ඡා කරලා තියෙනවා මේ ලංකාවේ වාහන 45000ක් වගේ ප්‍රමාණයක් ලංකාවේ වාහන එක්ලස් කරලා තියෙනවා කියලා. අතර මේකේ ඇත්ත කතා බැලුවොත් වාහන වලින් 45000 38000ක්ම තියෙන මොටර් සයිකල් 6000 ගණන් තමයි කාර් තියෙන්නේ. ඒතොර ඒ වගේ මේ කට්ටිය කියලා තියෙනවා මේ මේ ආනයනේ සීමා කරලා තියෙන එක ඒ කට්ටියට උද්දේජනයක් කියලා. උනේ කට්ටිය කියන සරකමන ඒක. සමහර සංගම් මුතන තියෙනවා ඒ කියන්නේ ඇසෙම්බ්ලි ප්ලාන්ස් තියෙනවා අවුරුදු 20ක් 25ක් ලංකාවේ තිර මේ මේ වෙලාව යනවා. එනකොට තාම එක වාහනයක් මන් දනුන් හැටට එක්ස්පෝර්ට් මාකට් එකට ගහලා නැහැ. කිසිම භාණ්ඩයක් ලංකාවේ නිෂ්පාදනය කරලා නැහැ. කරන්නේ මේ කට්ටිය සම්පූර්ණ වාහනේ ලංකාවට ගෙනල්ලා බෆර් දෙක විතරක් ලංකාවේ හදනවා. ඒකේ ෂීට්ස් අනම් මනක්කෝ වෙන වෙනම ගේනවා. ඉතින් මේකෙදි ඇත්තටම ලොකු විනිමය ප්‍රමාණයක් ලංකාවෙන් එළියට ගියත් ලංකාවට එන්න ඩියුටි බොහොම අඩු ප්‍රමාණයක්. 130ක වගේ අඩු ප්‍රමාණයක්. ඉතින් අපි ඉල්ලීමක් කරන්න රාජ්‍ය අමාත්‍යතුමාගෙන් මේ ගැන සලකා බලන්න. මොකද ලංකාව අවුරුදු 20ක් පමණ කාලයක් මේ කට්ටියට කාලයක් දීලා තියෙනවා. ඒක කිසිම ප්‍රයෝජනයක් වෙලා නැහැ. මොකද අතරත් වෙන්නේ සම්පූර්ණ වාහනේ නම වාහනේ ස්පෙයා පාර්ට්ස් ටික ඉතුරු ටික ලංකාවට ඇවිල්ලා ඒ ටික හයි කරනවා බෆර් දෙක විතරයි ලෝකලි ඇසෙම්බල් වෙන්නේ. අපි ඕන්න එකට කෝල් කරලා ඇහුවත් ඒ කට්ටිය කියන්නේ ඔව් බෆර් දෙක විතරයි කියලා. අනිත් ඔක්කොම ඔරිජිනල් කියලා. ඉතින් අපි කියන්නේ ඒ පිටතර යන ඩොලර්ස් ප්‍රමාණය. ඒක වාහන හොඳ වාහනයක් ගෙනන අවස්ථාව දෙන්න. එතකොට එකක් පාරිභෝගිකයකට හොඳ වාහනයක් හම්බ වෙනවා. ඒ වගේම ආණ්ඩුවට හොඳ බදු ආදායමක් හම්බ වෙනවා. මොකද අපි වාහනයක් ඉම්පෝට් කරාම 200-250ක් අතර ටැක්සියක් ආණ්ඩුව ගන්නවා. ඒතර ආණ්ඩුව බදු ආදායම ආණ්ඩුවේ වැඩි වෙනවා. ඒ වගේම දැන් අපි ගත්තොත් මේ මිනිස්සු මේ වාහන ඇත්තටම රිජෙක්ට් කරලා තියෙන වාහන. මොකද මේ ඔක්කොම කිසිම බ්‍රෑන්ඩයක් නැති චයිනීස් වාහන. අපි අහලත් නැහැ කිසිම රටක මේ වාහන දුවනවා. මේක ලංකාවේ තමයි මේ මේ වාහන තියෙන්නේ. මේවයි සේෆ්ටි ස්ටෑන්ඩඩ් කොහෙද තියෙන්නේ? එතකොට අපි ගත්තොත් පෙට්‍රල් ඉකොනොමි එක මාර අඩුයි. පෙට්‍රල් ලීටරට 5-6ක් වගේ කරන්නේ. ඉතින් මේවා මිනිස්සු ඇත්තටම දැන් රිජෙක්ට් කරපු වාහන. ඉතින් මේවට තව තවත් අවස්ථා දීම තුළින් අපේ රටේ විදේශ විනිමය ඉල්ටනක විතරයි වෙන්නේ. මේක අද වෙනකොට අපිට දැන් අවුරුදු 20ක් විතර මේක මේ කර්මාන්තය බැලුවොත් ලංකාවට වෙච්ච හොඳක් මම දකින්නේ නැහැ. ඒනම් දැන් ඇත්තටම ඕක අපේ සෙන්ට්‍රල් බැංක් එකේ ගවන කියලා තියෙන විදිහට මේ කළමනාකරණය කරොත් වාහන ඉම්පෝට් කරන්න පුළුවන් වෙයි කියනවා. ඉතින් මේ කළමනාකරණ අපි කියන්නේ මේ වගේ අනවශ්‍ය දේවල් වලට අනවශ්‍ය විදිහට වීදම් මේ මේ ඩොලර්ස් පිටට යෑමක් විතරයි වෙන්නේ. මේකෙන් රුපියලක් يعني ලංකාවේන බදු ආදායම අඩුයි. ඉතින් මේ මේ වගේ දේවල් තුළින් මේ වගේ අනවශ්‍ය දේවල් තුළින් මේවා කළමනාකරණය කරලා තිබ්බනම් වාහන හොඳ වාහනයක් මිනිසුන්ට ෆුවල් එෆිෂන්සි එක තියෙන සේෆ්ටි ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන ඒ වගේම මිනිසුන්ට ආයි රීසෙල් කරන්න පුළුවන් වාහනයක් ලංකාවට ගෙන්නන්න පුළුවන්. අතර දැන් අපි හැමෝම කියනවා මේ ජපන් වාහනවල බින දෙගුණ වෙලා කියලා. ඉතින් මේ ඇසෙම්බල් වාහන හොඳ නම් මේ වාහනවල බින එහෙම ඉහළ යන්නේ නැහැ. මොකද මේ ඇසෙම්බල් වාහනවල ක්වොලිටි එක අඩු හින්දා මිනිස්සු ඒවා රිජෙක්ට් කරලා. ඒකයි මේ ජපන් වාහනවලට ඉල්ලුම් වැඩි වෙලා තියෙන්නේ. මොකද ඉල්ලුම් හා සැපයුම අතර තියෙන ප්‍රශ්නයක් හින්දා මේ සැපයුම නැති හින්දා ඉල්ලුම් වැඩි වෙනවා මේ එන්නේ ජපන් වාහනවලට. ඉතින් වාහන මිල ඉහළ යනවා. You're watching the Life Traveler channel.